බුදුරජාණන් වහන්සේ දේශනා කළා මාසේ මාසේ සහස්සේන යෝ යජීත සතන් සමන් දහස්ගානක් වියදං කරලා අපකිමු අදකාලෙ හැතියට ෘපියන් ලක්ෂ ගණන් වියදං කරගන මාසයක්ගානි දාන දෙනවා. එකක්කෙනෙක් ඉන්නවා, මාසට රුපියල් ලක්ෂේ ගානේ ලක්ෂ ගනන් වියදං කල්ල දානයක් දෙනවා මාසට එකක්. හැම්ම මාසෙම දෙනවා. එයා ඔය විදියට දාන දීලා තිනෙන අවුරුදු සීය. මාසට ලක්ෂ ගනන් වියදං කරලා හැම මාසේකම අවුරුදු සීයක් දාන දුන්නොත් කෙනේ. ඒකංච භාවි තත්තා නම් මොහොත්තම්පි පූජයේ තවේ කෙනෙක්කන්නවා භාවිත සිත් ඇති රහතන් වහන්සේ නමකට එක පාරක් වන්දිනවසාදු කියලා. එක පාරක්.සා ඒව පූජනා සෙයෝ යංචේ වස්ස සතන් හොතන්. එතකොට අවුරුදු සීයක් ඒවිදිහට දන් දෙන කෙනා මාසට ලක්ෂ ගනන් වියදන් කල්ලා ඊට වැඩිය වටිනවා කියල වදාලා. මොහොතක් රහතන් වහන්සේ නමකට එකපාරක් වදිනයක. අරා ලක්ෂ ගනං වියදන් කරලා, මාසිගානයේ අවුරුදු සීයක් දාන දෙනවට වැඩිය ප්‍රහතන් වහන්සේ නමකට එකපාරක් වදිනයක. මේ බුදුරජාණන් වහන්සේ, දේශනා කරපු ගාතාවක් එතකොට පහන්සිතින් රහතන් වහන්සේලාට වැඳීමේ ආනිසංස. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා යෝ්ජ වස්ස සතන් ජන්තු අග්ගිම් පරිචරය වනේ. කැලේ ඉන්ව තාපසේ අවුරුදු සීයක් ගෙන්දර නිවන්න ඇතුව ගින්දරට පූජපාත්තනවා. එගින්දර නිවෙන්න දෙන්නේ. ඒකංච භාවි තත්තා නම් මුහුත්තම්පිපූජයේ සායේව පූජනාසයෝ යන්නේ වස්ස සතන් හොතා. එයා ඔරුදු සීයක් ගින්දර නිවනැතුව පූජා සත්කාර කලාට ඊට වඩා මහත්පලයි මහනිසංසයි. මුොහුත්තන් එක මොහොතක් රහතන් වහන්සේ නමකට වදනට. යංකංචි ඉට්ටංච හතංචලෝකයේ සංවච්චරං යජහිත ්්‍යපෙක්කෝ. සබ්භම්පිතන්න චතු භාගමේති අභිවාදනා උද්ජුගතේසු සෙයෝ. පින් කැමිති කෙනෙක් ඔ පංකරගන්න ඕන කියලා අවුරුදු ගානේ තියන හැම දන්සලක්ම දෙනවා. හැම්ම දන්සලක්ම හැම පූජාවක්ම හැම යාගයක්ම කරනවා. පොඩිධාන මහදාන දන්සල්. ඒ සියලු දන්සල්වල පින අවුරුදු සීයක් එකදිගට කළත්. රහතන් වහන්සේ නමකට වදින වන්දනාවෙන් හතරින් පංගුවක් තරංවත් වටි නෑ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ නිසා රහතන් වහන්සේ නමකට කරන වන්දනාව. තරන් ආනුභව සම්පන්නයිද පින් පිරෙනවාද කියලා හිත පහදවාගන්නට ඕන. සාරිපපුත්්ත මහරහතන් වහන්සේ කියන්න පංවතුනි සාමාන්‍යයෙන් සියලු රහතන් වහන්සේලා අතර අගග්‍රව වැඩසිටින මහරහතන් වහන්සේ. හේතුව ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙරුම්පුරන්ට ගන්නේ අසංකීයක් කල්පවලදී. මීටර් කල්ප ලක්ෂයකුත් අසංකයක් පෙර අනෝම දස්සී කියල මහරහතන් වහන්සේෙනම තතාගත බුදුරජාන් වහන්සෙනම ලෝක පහල ඕනා. ඒ බුදුරජාණන් වහසේ ගැන හිත පහදවල ඉස්සල්ලාම මල්ලාසනයක් පූජා කළ ගැන්නේ බුදුරජාණ වහන්සේටයි මහරහතන් වහන්සේ ලටයි වැඩට මල්වලින් ආස නැහැදවා. ආසන පූජාවේ ආනිසංස තමයි. තමන් බලාපොරොත්තු වෙන්න තැනට යන්න ගොළුව. ආසන පූ නිසංස තමයි තමම් බලාපොරොත්තු වෙන්න තැනට යන්න පුළුව. දෙ රාදන් අපි කිමකොයල පින්කේක දෙවල්වුවට පින් කරනවනි. තුක යාලා පින් කරන්නේ ගොඩාදුරට ලෞකිකදේ වල්වලට බහුතරයා. රස්සාවල් හරියන්නේ ඒවාගේ තමන්ගේ තනතුරු හරියට ලැබින්නේ තමන් යන්න ඕන සුදුසු තැනට යන්නේ. ඉතින් ඒවාගේ එකකට කරන්න ඕන පින්කමත්තමයි ලස්සනට මල්ආසනයක්හදන්න ඕන බුදුරජාණ වහන්සේට වැඩිෙන්ද. රහතන් වහන්සට වැඩින්න තම්නිකර මල් අත්තුර ලාසනයක්. ආසන පූජාව පින තමාව තමාගේ තනතුරට ගෙනියනම්. අග්‍රස්ශ්‍රාවකයන් වහන්සේලා ඉස්සෙල්ලාම අග තනතුරු පතන්ඩ කරල තින පින තමයි මල්වලින් ආසන හදලක්. දවස් හතක් දන්දී ලබුද්ධ ප්‍රමුක මහරහතන් වහන්සේල්ලාට එතකොටයි පැතුවේ මමත් බුදු කෙනෙක්ගේ ශාසනේ ප්‍රඥාවෙන් අග්‍ර ශ්‍රාවකය වීවාකය. එදා කාමී වීතරාගී සරද කියල තාපසෙක් වෙලා තම අපි සාරිපෘතයන් වහන්සේ වැඩ හිටිය. දුට අනෝමදස්සි මහර තතාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙයින් කල්ප අසන්කයකුත් ලක්ෂයක් ගිය තැන ඔක්කාක කුලේ ගෞතම ගෝතරේ ගෞතම නමින් පහළවන තතාගිතයන් වහන්සේගේ අග්‍රස්්‍රාවක සාරිපුත්ත උපතිස්ස නමින් ලොව ප්‍රකට වන බව. එතකුට තමන් යංකිසි දෙයක්කට කැමැතින්න තමන් යංකිසි දෙයක් බලාපොරොත් වෙනවන ඒක ඉෂ්ටවෙන්නේ ඊට අදාළ පිෙනත් එක්ක ප්‍රාර්ථනාව කරන්න ඕන. පිනක් නොක්කොට ප්‍රාර්ථනාවක් කලා කියල ඒ ප්‍රාර්ථනාව විෂ් වෙන්නේ. හැබැයිතින් මෙ බුදුවරුන්ඩ ස්තූපවල බෝධන් වහන්සේලළඟ රහතන්වවාන්සේල්ලළඟ පූජා පවත්වල ලෞකික දේවල් පතන් එපා. ඔය ලෞකික හැම්ම දේකම දුක කියනික තියෙනවා. දුක නැති ප්‍රාර්ථනාවක් නෑ කිසිම ප්‍රාර්ථනාවක්. එකම ප්‍රාර්ථනාවයි දුකක් නැති ප්‍රාර්ථනාවක් තියෙන්නේ. මන්්‍යව ලැබීම අනිත් හැම ප්‍රාර්ථනාවකම දුකතියනු දෙ මට රස්සාාවක් ලැබේවා කළ පැතුව කියන්නකො ලැබෙනවා ඒකෙ කොච්චර දුකත කොච්චර මහන්ස වෙන්ඩෝනෙද එතු රයාට ඒ පින විපාක දෙන තාක්කල් රස්සා ලැබෙනු නමුට හැම එකකම දුකතියෙන ලස්සන පැතුවොත් ලස්සනායි කොච්චර දුක්කින් නවාද. පෝසත් බව පැදුවෝත් පෝසත් අය කොච්චර දුක්කින් නෙනවාද. තුටෙ ප්‍රාර්ථනාව දුකත් එක්ක මයි තියෙන්නේ. අම්මාමහ නිවන් ලබනවා හැර සසර දුකෙන් නිදහස් වෙනවා හැර උතුම් ප්‍රාර්ථනාවක් නම් වෙන නැපින්වතුනේ. ඉතිං ඒ සරද තාපසතුමා ඒ විදිහයට ප්‍රාර්ථනා කරලා? අසංකීයකුත් කල්ප ලක්සයක් මේ මුළු බුද්ධ සාාසනයම වැඩ්ඩිපුරම පාරමී පිර පුශ්‍රාවකයා බවට පත් වනේ සාර්පුත්ත මහරාතන් වහන්සේ. අනිත් රහතන් වහන්සේලා කල්ප ලක්ෂයඇයි පෙරුම්පුරන්නේ අග්‍රස්්‍රාවක දෙනම හැර. එතවට අසංකෙයියක් කැන්නේ කල්ප ලක්ෂේවා ලක්ෂයක් කියල කියන්න බැයිටත් වැඩී. යට විච්චර ප්‍රමාණයක් පෙරුම්පුරනව සාරිපුත්්ත මහරාතන් වහන්සේ. ඉනිසා සාරිපපුත්්්‍ර මහරාධන් වහන්සේට හිත පහද වගෙන එක පාරක් වන්දනා කළත් ඒ වන්දනාව එයාට සුගතියත් නිවනත්ත ලබල දෙනවා. ඉති ඒ නිසා සාරිපුත්්‍ර මහරාතැන්වහන් සිට කරන වන්දනා වග්‍රයි සේෂ්ටයි. සාරිපුත්ත මහරාතන් වන්සේ පිරිනිවම් පැවට පස්සේ. ඒ චිතකේට වන්දනා කරන්නටාපු අම්ම කෙනෙ. ඒ එන පෝලිමේ ඔබ හිතන්න සාරිපුත්ත මහිරාතන් වහන්සේජී ධාතුන් වහන්සේ නමක්කට වන්දනා කරන්න මෙතරං සැදැවතුන් එෙනවනම්. උන්වහන්සේගේ ශ්‍රී දේහේට වන්දනා කරන්න කොච්චර සේෙනගක්කේද. ගඟ ගලන්නා වගේ සිව් දිසාවෙන් සෙනගා ආවකිනවා සාරිපුත්තු මහරත්තන් වහන්සේගේදහේට වන්දින්න්න. එතකොට දෙවිවරු ආකාහසින් වදිිනකොටේ දිව්‍ය යාලෝක වලට මිනිස්සු බයඕනා. බයල පිටිපස්සෙන් පිටිපස්සට මිනිසු යනකොට මිනිසු තෙරපිල පෑගුණා. එක අම්ම කෙනින් හමැරුණා දෙවියන් අතර උපන්නා. වන්දනාවට ආපු චේතනාවත් එක්ක. සාරිපුත්ත මහරාතන් වන්සේගේ දේහේට වඳින්න්න ඕන ධාතුන් වන්සෙලට වඳින් ඕන කියන චේතනාවෙන් ආපු පිම්බලට වඳින්ටත් කලින් මැරිල ගිහිල දෙවියන් අතරුපන්න. ඒනිසා සිතයි පිරිසිදු කරගත යුත්තේ